ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීළඟට ක්‍රීඩා කරන තරගාවලිය තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ටෙස්ට් තරගාවලිය. මේ තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් තරගාවලියේ ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය මේ වෙද්දී ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ සංචිතයේ විශේෂත්වය තමයි කණ්ඩායමේ නායකයා විදිහට නම් වෙලා තින්නේ කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක්. ටෙස්ට් පිටියේ ඩී කොක් නායකත්වයට ආධුනික නිසා ශ්‍රී ලංකාවට ඒක වාසියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම නම් කළ දකුණු අප්‍රිකා සංචිතයට තාමත් ටෙස්ට් වරම් ලැබපු නැති ක්‍රීඩකයන් 3 දෙනෙක් ඇතුළත් වෙනවා. ඒකත් ශ්‍රී ලංකාවට හොඳ ආරංචියක් වුණත් සාමාන්‍යයෙන් ආධුනික ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව හමුවේ අතීතයේ ඉහළ දක්ෂතා පෙන්නලා තියෙන නිසා මොවුන් ජාතික කණ්ඩායමට આવොත් අපිට තර්ජනයක් වෙන්නත් ඉඩ තියෙනවා. ආරම්භක ප්‍රතිකරු රාස් ලර්වි, මධ්‍යවේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන්ටන් ස්ටූර්මන් සහ කඩුළු රකින ප්‍රතිකරු කයිල් වර්නින් තමයි මේ විදිහට ටෙස්ට් පිටියට ආධුනික ක්‍රීඩකයෝ විදිහට සංචිතයට එකතු වෙලා ඉන්නේ. මේ විදි දකුණු අප්‍රිකාව සතුවන වඩාත් සාර්ථකම පන්දු යවන විදිහට ඉදිරියෙන් මීන කාගිසෝ රබාඩා මේ තරගාවලියට සෙල්ලම් කරන්නේ නැහැ කියන ආරංචිය නම් ශ්‍රී ලංකාවට හොඳ ආරංචියක්. මොකද රබාඩා තමයි පසුගිය වතාවල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වඩා තර්ජනයක් වුණු පන්දු යවන්න වුණේ. එවගේම පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම හැම තුන්ගිරියෝ ක්‍රීඩකෙක් විදිහට සාර්ථක වුණු ග්‍රේට් ප්‍රිටෝරියස් මෙවතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරංචියක්. මොකද ප්‍රිටෝරියස් ශ්‍රී ලංකා කණ්ඩායම හැම ජාත්‍යන්තර තරඟ 8කට සෙල්ලම් කරලා ප්‍රතිකරුවෙක් විදිහට 108ක සාමාන්‍යයක් වගේම පන්දු යවන්නෙක් විදිහට කඩුල්ලකට ලකුණු 21ක හොඳ සාමාන්‍යයක් පෙන්නපු ක්‍රීඩකෙක්. එනිසා ඔහු නැතිවීම රබඩා නැතිවීම වගේ අපේ කණ්ඩායමට හොඳ ආරංචියක්. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්තාවට දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කළ අවස්ථාවේ ටෙස්ට් තරගාවලිය ජයගත්තට මෙවතාවේ තරගාවලිය අපට සුළුවෙන් හිතන්න අමාරුයි. තරගාවලියේ පළවෙනි තරගයේ තියෙන සෙන්චුරියන් ක්‍රීඩාංගණය වගේම දෙවෙනි තරගයේ තියෙන ජොහන්ස්බර්ග් ක්‍රීඩාංගණයත් දකුණු අප්‍රිකාවට වැඩි ජයග්‍රහණ දීපු ක්‍රීඩා පිටි විදිහට තමයි සැලකෙන්නේ. මෙවතාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න නම් කළ දකුණු අප්‍රිකා සංචිතය ක්වින්ටන් ඩී කොක්, ටෙම්බා බවුමා, එන් මාක්‍රම්, ෆෆ් ඩු ෆ්ලෙසි, බියුරන් හෙන්ඩ්‍රික්ස්, ඩීන් එල්ගා, කේශවි මහරාජ්, ලුංගි නිගිඩි, රාසි වැන්ඩඩසන්, රාසෙල් ඇර්වි, ඇන්ඩ්‍රිච් නොයේ, ග්ලෙන්ටන් ස්ටුවර්මන් සහ කිගන් පීටර්සන්, වියාන් මල්ඩ සහ කයිල් වරින් කියන ක්‍රීඩකයන්ගේ නම් තමයි සංචිතයට ඇතුළත් වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.